අර පිට අපේ ඉන්නේ ශක්ති ප්‍රභව කියන කොටසේ හරි නේද අපේ ඉන්න ප්‍රධානම ශක්ති ප්‍රභවය කවුද පුතේ සූර්යා කවුද සූර්යා මේ සූර්යා තමයි තමයි අනිකුත් ශක්ති ප්‍රභවල ආරම්භකයා වෙන්නේ තේරුණාද ඊට අමතරව අපි කතා කරා සූර්යා ගැන කතා කරා ජෛව ස්කන්ධ ගැන කතා කරා සුලංග ගැන කතා කරා පොසිල ඉන්ධන ගැන කතා කරා ගලා යන ජලය ගැන කතා කරා නේද තමන තව අපිට කතා කරන්න තියෙනවා මුහුදු රළ උදම් රළ භූතාපය සහ න්‍යෂ්ටික ශක්තිය ගැන ternary අද ඒ කොටස් ටික ගැන කතා කරන්න පුතේ දැන් මුලින්ම මුහුදු රළ ගැන කිව්වොත් මුහුදු රළ ඇති වෙන්න උදව් කරන්නේ සූර්යාම තමයි කවුද සූර්යාම තමයි එතකොට පුතේ මුහුදු රළ මෙහෙම උස් පහත් වෙනවානේ මෙහෙම ඉහළ පහළ යනවානේ තේරුණා ඒ නිසා අපි හොයාගත්ත දේ තමයි මේ වගේ බැරල් එකක් මෙයාගේ පා වෙන්න ඉඩ ඇරියොත් මේ වගේ බැරල් එකක් මෙහෙම පා වෙන්න ඉඩ ඇරියොත් හොඳට අහගෙන ඉන්න පුතේ මේ මුහුදු මට්ටම තව ටිකකින් මෙහෙම උඩට එනවානේ තේරුණා නේද උඩට ඇවිල්ලා මේකේ වාතය අඩු කරනවා මේකේ මුහුදු ජලයෙන් පිරෙනවා මේ ටික ඔක්කොම මොනවාද තියෙන්නේ වාතය මේ මොනවාද ජලය දැන් ඔන්න ජලයෙන් පිරෙනකොට මෙතන තියෙන වාතය මෙහෙන් තල්ලු වෙන්න හදනවා තේරුණා ඇයි එළියට යන්න එපැයි ඒ ජලයට එන්න ඉඩ දෙන්න නම් වාතය මොනවා වෙනවද පිට වෙන්නට ඕ ඒ පිට වෙනකොට අන්න එතනට අපි තියනවා තලබම්බරයක් මොකද්ද තියන්නේ තලබම්බරයක් තියෙන එතකොට ඒ තලබම්බරේ කරකවනකොට ඒකට සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? ඩයිනමෝව. ඒ ඩයිනමෝවෙන් අපි විදුලිය එළියට ගන්නවා. හැදෙන. එතකොට ඇත්තටම මුහුදු ජලයෙන් තලබම්බර කරකවන්නේ පුතේ ජලයෙන් නෙමෙයි මොනද? වාත ධාරාවක් මගින්. තේරුණාද? මොන ධාරාවක් මගින්ද? වාත ධාරාවක් මගින්. මොකද අපිට හිතේ මුහුදු ජලයේ ඉන්න නිසා ජලයෙන් කියලා. ජලයෙන් නෙමෙයි වාත ධාරාවක් මගින් තමයි කරකවන්නේ. එතන වාත ධාරාව මගින් තලබම්බරය කරකවනවා. තලබම්බරය මගින් ඩයිනමෝව කරකවලා විදුලිය නිපදවනවා. මේකට අපි නමක් කියනවා මුහුදු රළ මගින් විදුලිය නිපදවීම කියලා. මේවා මුහුදේ පාවිපාවි තියෙන නිසා මේවට තව නමක් කියනවා පාවෙන විදුලි බලාගාර. මොනා කියලාද කියන්නේ? පාවෙන විදුලි බලාගාර කියලා කියනවා. පැහැදිලිද? එතකොට පාවෙන විදුලි බලාගාර කියන්නේ කාටද? මුහුදු රළ මගින් විදුලිය නිපදවන බලාගාර වලට. මේකේ තියෙන වාසිය මොනවාද? වාසිය මොනවාද පුතේ? නොමිලේ ලැබෙන ශක්තියක් නේද? මුහුදු රළ කියන්නේ අපිට නොමිලේ ලැබෙන ශක්තියක්. මේකේ තියෙන අවාසිය මොනවාද? හැම රටකම බෑ. මේ මුහුදු රළ ගොඩාක් උස් පහත් වෙන්න ඕන. එහෙම වෙන්නේ මුහුදේ සමහර තැන්වල විතරයි. ඒ වගේම මුහුදට අරන් ගිහිල්ලා මේවා නේද? මේවා පාවෙන්න ඉඩ සලස්වලා වෙනම නැව්වල ඉඳගෙන මේවා තියෙන දේවල් බල බල මේවා අඩුපාඩු හදන්නවා. ටිකක් වියදම් අධිකයි. මේකට කියන්නේ මොකක් කියලාද පුතේ? මුහුදු රළ මගින් විදුලිය නිපදවීම කිය. හරි? එහෙනම් අපි ඒක ඉවර කරමු. මුහුදු රළේ අඩංගු වන්නේද සූර්ය ශක්තියයි මුහුදු රළේ අඩංගු වන්නේද සූර්ය ශක්තියයි මුහුදු රළේ අධික ශක්තියක් ඇත
මුහුදුරලමගින් ලබා ගන්නා ප්‍රයෝජන නියමිත එක මුහුදුරලමගින් ලබා ගන්නා ප්‍රයෝජන එයාටත් එක මුහුදේ ඉදිකර ඇති පාවෙන විදුලි බලාගාර මේ සඳහා වාත ධාරාවකින් ක්‍රියාත්මක වන highlight කරන්න පුතේ වාත ධාරාවකින් කියන එක මතු කර වාත ධාරාවකින් ක්‍රියාත්මක වෙන එක highlight කරාද? හා. එතකොට මේ තලබම්බර කරකවන්නේ ජලයෙන් නෙමෙයි. ඔළුවේ තියෙන මොනා මගින්ද? වාත ධාරාවක් මගින්. මොනා මගින්ද? වාත ධාරාවක් මගින්. හරි මේ තියෙන පුතේ එවැනි විදුලි බලාගාර පේනනේ මූදේ පාවෙන්න ඉඩ සලස්සලා තියෙනවා ගොඩාක් උස් පහත් වෙනවා එතකොට අර ඇතුලේ තියෙන ඒවායි වාත ධාරා මගින් තලබම්බල කරකවල මොකද කරන්නේ විදුලිය නිපදව ඒවට සම්බන්ධ කරලා තියෙන මොනවද පුතේ? ඩයිනමෝ මොනවද සම්බන්ධ කරලා තියෙන්නේ? ඩයිනමෝ. ඩයිනමෝ වලින් විදුලිය නිපදවන්න පුළුවන්. නැව් වලින් ගිහලා ඒවා බල බල ඒවෙන් ගන්න විදුලිය ආයි ගොඩ බිමට එවනවා. අපි කොටස් නම් කරමු. ඩයිනමෝව වාත ධාරාව තලබඹරය නම් කරා
පුතේ හරිද? එතකොට පුතේ මේ මොහොතරල අපිට අවාසිදායක වෙච්ච අවස්ථාවකුත් ලැබුණා. කියන්නේ පහගිනේ. අහලා තියෙනවද මොකද්ද? සුනාමියක් ආවා. මේ මොහොතරල ගොඩබිමට වේගයෙන් ආවා. එහෙම වුණේ මොහොතේ ඇති වෙච්ච භූමිකම්පාවක් නිසා. එඳ සමහර අවස්ථා තියෙන මොහොතරල වේගයෙන් ගොඩබිමට එන්න පුළුවන්. එවැනි අවස්ථාවලට අපි කියන්නේ සුනාමි තත්ත්ව කියලා. ඉතින් ලංකාවට නම් මේක ලොකු මොකද විනාශයක් ඇති කරා. මිනිස්සු 50,000ක් විතර දවසින් මැරුණා. මොකද මිනිස්සු දැනන් හිටියේ නැහැ එහෙම දෙයක් වෙනවා කියලා. නමුත් ජපානය වගේ රටවල්වල නිතරම සුනාමි රැළ ඇති වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දැනුවා. ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා බේරෙන්න ගොඩබිමට දුවනවා. අපි එහෙම සූදානමක් වුණේ අපි මුහුද බලන්න තව තව මුහුදට ගියා. එනනම් මේ මුහුදු රැළ අපිට හොඳ වගේම හානි කරන්න පුළුවන්. ඒකට උදාහරණය තමයි 2004 දෙසැම්බර් 26 වෙනිදා ඇතිවෙච්ච සුනාමි රැළ. ඒක පුතේ අපිට වෙනමම පාඩමක් වෙනවා ඉස්සරහදී සුනාමි කියලා. එතෙන්දී පෙන්නන්න. හොඳද? ලියමු. මුහුදු රැළවල අවාසි විශාල මුහුදු රැළ ඇතිවීම විශාල මුහුදු රැළ ඇතිවි ගොඩබිමට පැමිණීමෙන් සුනාමි ඇතිවි. හයිලයිට් කරගන්න පුතේ 2004 දෙසැම්බර් 26 කියන එක. 2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාවට සුනාමි ආපදා තත්ත්වයක් ඇතිවිය. එහිදී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් ගස්වැල් සහ ගොඩනැගිලි වලටද බලවත් ලෙස හානි සිදුවිය. හයිලයිට් කරාද 2004 දෙසැම්බර් 26 කියලා සමහරට කෙටි ප්‍රශ්න වලට අහනවා. හරිද පුතේ? දැන් ඊළඟට එන්නේ පුතේ උදම් රාළ වලට. හොඳට අහගන්න. මොනා කියලාද අපි කියන්නේ? උදම් රාළ කියලා කියන්නේ. අහගෙන එන්න පුතේ.
උදම්රළ ඇති වෙන්නේ පුතේ සූර්යාගේ සහ චන්ද්‍රයාගේ මේ ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙලා සූර්යාගෙන් අපිට ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා අපිව ඇදගෙන ඉන්නේ කවුද පුතේ සූර්යා ඒ වගේම චන්ද්‍රයාගෙනුත් තියෙනවා මොකද මේ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ යම් වස්තුවක් ඇදගෙන ඉන්න බලය දැන් අපි ඉන්නේ බෝලයක් වගේ පෘථිවි ගෝලයක් උඩනේ හරි නේද හැබැයි අපේ ගෝලය කරකැවෙනව නේද මෙහෙම ඒ වුණාට අපිව බිමට වැටෙන්නේ නැහනේ පැහැදිලි මූදේ තියෙන වතුර ටික බිමට වැටෙන්නේ නැහනේ කැරකුණා කියලා ඒකට හේතුව පොළව ඒවා ඇදගෙන ඉන්නේ අන්නේ ඇදගෙන ඉන්න බලයට තමයි අපි කියන්නේ මොකක් කියලා ගුරුත්වාකර්ෂණ බලය කියලා එතකොට මේ සූර්යාගේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා මූදේ ජල මට්ටම පුතේ සැරෙන් සැරේ වෙනස් වෙනවා අපි ඒකට නමක් කියනවා වඩදිය සහ බාදිය කියලා. මොකක් කියලාද කියන්නේ? වඩදිය බාදිය. කටොල්ලන් ආයි කියයි. එතකොට පුතේ මුලින්ම කියවෙන්නේ මොහොද. වඩදිය කියන්නේ මොහොද ගොඩ බිමට එන. තේරුණාද? අපි කොහොමද කියවන්නේ? වඩදිය බාදිය. එතන වඩදිය කියන්නේ මොහොද ගොඩ බිමට එනවා. බාදිය කියන්නේ එන ගොඩ බිමේ තියෙන ජලය මුහුදට යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ මේ මුහුද කියලා. මුහුද ජල මට්ටම වැඩි. ගංගාවේ ජල මට්ටම මොකද එන්නේ? අඩුයි. ඒතර මේ තියෙන්නේ මුහුද. මේ තියෙන්නේ ගංගාව. ඒතර නැත්තම් කලපුව. එතකොට මෙහි ඉඳන් ජලය මෙහෙට දුවනවා. දුවනකොට අපි අන්න එතනට තියෙනවා මොකද්ද? තලබඹරය. අන්න තලබඹරේ කරකැවෙනවා. ඒ තලබඹරයට අපි හයි කරනවා ඩයිනමෝවක්. අපිට පුළුවන් මොනවා නිපදව ගන්නද? විදුලිය නිපද. එතකොට උදම්රළවලදී මේවට කියන්නේ අපි උදම්රළ. උදම්රළවලදී විදුලිය නිපදවන්නේ කවුද මේ තලබඹරේ කරකවන්නේ? ජලය. මුහුදුරළවලදී තලබඹරේ කරකැවේ කොහ? වාතය. වාතය. මුහුදුරළවලදී තලබඹරේ කරකැවේ වාතය. උදම්රළවලදී මේවා කරන්නේ ජලය. එතර පුතේ බාදී කියන්නේ මේකේ අනිත් පැත්ත. මුහුද ජල මට්ටම අඩුයි. තේරුණාද? එතකොට ගොඩ බිම තියෙන ජල මට්ටම වැඩි. දැන් කොහේ ඉඳන් කොහෙට දෙන්න බලන්න. වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට. එතකොට අපි මෙතන තියෙනවා මොකද්ද? තලබඹරය. තලබඹරයත් තියලා අපිට පුළුවන් විදුලිය නිපදවන්න ඩයිනමෝවක් මගේ. පැහැදිලිද? එතකොට සමහර ඩයිනමෝ තියෙනවා මේ පැත්තේ නම් මේ පැත්තට යනකොටත් කරකැවෙනවා ආයි මේ පැත්තේ නම් මේ පැත්තට එනකොට කරකැවෙනවා එමගින් මොනවද නිපදවන්නේ විදුලිය නිපදවන්න පුළුවන් එහෙනම් උදම්රළමකින් අපි ලබා ගන්න ප්‍රයෝජනයක් තමයි මොකද්ද විදුලිය නිපදවීම මේකත් අර කලින් වගේ හැම රටකටම බෑ හැම ප්‍රදේශයකම මුහුදුරළවල මේ උදම්රළ වලින් නිපදවන්න බෑ මොකද මේකට හොඳ වෙනසක් තියෙනවා මුහුදු මට්ටම් දෙක මුහුදේ මට්ටමයි ගංගාවේ මට්ටමයි අතර වෙනසක් තියෙනවා ඒතර මෙහෙම මුහුදයි ගංගාවයි එකතු වෙන තැන් වලට අපි කියන්නේ කලපු කියලා එහෙම නැත්නම් ගම්මෝය කියලා මොනා කියලාද කියන්නේ කලපු එහෙම නැත්නම් ගම්මෝය ඉතින් අහගෙන ඉන්න ඕන කලපුව නැත්තම් ගම්මෝය කියලා. එතන මේ මුහුද ජලය ගංගාවත් එක්ක එකතු වෙනකොට ඒ ජලයට කියන නම මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්න ජලයේ පාඩමෙද කියලා දුන්නේ? කෙවුල්දිය. මොන ජලය කියලාද කියන්නේ? කෙවුල්දිය කියලා කියනවා. එතන කලපුවල වගේ මේක මේ විදුලිය නිපදවන්න පුළුවන් මේ ක්‍රමය. පැහැදිලිද? මේවට කියන්නේ මොනා කියලාද පුතේ? උදම්රළ කියලා. උදම්රළ කිය. ලියමු. චන්ද්‍රයාගේ සහ සූර්යාගේ බලපෑම නිසා චන්ද්‍රයාගේ සහ සූර්යාගේ බලපෑම නිසා සාගරයේ ජල මට්ටම වරින් වර වෙනස් වීම
Sagare jalamattama varinvara venasvima padadiya saha badiya ativima lesa handunvai. Ema nisa udamrala ative. Etawara putte udamrala wala adangu wenne kaage shaktiyada? Suryage shaktiya. Katawala suryage shakti. Ena liyama api wadadiya kiyanne. මුහුදේ ජල මට්ටම ඉහළ යෑම වඩදිය ලෙස හඳුන්වයි. මුහුදේ ජල මට්ටම ඉහළ යෑම වඩදිය ලෙස හඳුන්වයි. වඩදිය ඇතිවන අවස්ථාවේදී ගොඩබිම ඇති ජලාශයකට මුහුදු ජලය ගලා යෑම සිදුවේ. එවද පුතේ ඊට පස්සේ අපි එනවා බාදියට මුහුදේ ජල මට්ටම පහළ යෑම බාදිය ලෙස හඳුන්වයි.
ඉවද මුදේ ජල මට්ටම පහළ යාම අපි කියන්නේ බාධිය කියලා. බාධිය ඇතිවන විට ජලාශයේ සිට ආපසු මුහුදට ජලය ගලා යාම සිදුවේ. අකුරු ලස්සනට වුණා. මම බලන්නේ නැහැ. මුහුදේ ජල මට්ටම පහළ යාම බාධිය ලෙස හඳුන්වයි. බාධිය ඇතිවන විට ජලාශයේ සිට ආපසු මුහුදට ජලය ගලා යාම සිදුවේ. උදම් රළ මගින් ලබා ගන්නා ප්‍රයෝජන පුතේ. උදම් රළ මගින් ලබා ගන්න ප්‍රයෝජනය තමයි මොකද්ද? විදුලිය නිපදවීම. වඩදිය ඇතිවන අවස්ථාවේදී සහ බාධිය ඇතිවන අවස්ථාවේදී තලබඹර කරකවා විදුලිය නිපදවා ගැනීම. නම් කරගමුනේ ඔය පෙන්නන්න පුතේ ඒ අවස්ථාවක්. එතකොට මුහුද තියෙනවා ඉහළ ගිහිල්ලා ජල මට්ටම ජලාශයේ ජල මට්ටම පහළ ගිහිල්ලා ඉතර ඩයිනමෝව තියෙන මුහුදේ ඉඳලා ජලාශයට විදුලිය එනවා.
Udamrale Vasi Parisara Dushanayak Siddhu Novima Udam Rala Vala Vase Parisara Dushanayak Siddhu Novima. Eka yani mokadda puthe? Dahanayak penne yani Gallanguru Balagara wage thiyena ne. Dan Gallanguru Balagara wala dina visaduma pita wenawa ne. Mewa ehema ne. Karakawenewa vitarane thi nomile laba ganna puluwa. Wiyadamak yanne mulin heduwata passe. Dan Gallanguru Balagareta nam wiyadamak yanawa. Ai Gallanguru iwara wenna geenno. Meke ehema ne. හැදලා දැම්මට පස්සේ දිගටම වැඩ. උදම් රළවල අවාසිය සෑම රටකම නැහැ නේද පුතේ? සෑම රටකම විදුලිය උදම් රළ මගින් ලබා ගැනීමට තරම් ජල මට්ටම් වල වෙනස විශාල නොවීම. ඒතර වැඩි විදුලියක් නිපදවන්න නම් හොඳට ජල මට්ටමේ වෙනස තියෙනවා. මොකද මේ වෙනස කියන්නේ උස්පහත් බව. උස්පහත් බව තියෙන්නට ඕන. හරි. ඊළඟට අපි එන්නේ පුතේ භූතාපයට. මොකද්ද අපි ඒකට කියන්නේ? භූතාපය. ආගෙන ඉන්න සමහර රටවල් වල පුතේ පොළව අභ්‍යන්තරය. අභ්‍යන්තරය කියන්නේ මොකද්ද පොළව? පොළව යට ඇතුළ. දැන් හිතන්නකෝ පුතේ මේ තියන්නේ අපි ඉන්න පොළව මට්ටම කියලා. අපි ඉන්න පොළව මට්ටම කියලා. සමහර රටවල් වල පොළව ඇතුලේ තියෙනවා උණුසුම් වෙච්ච මැග්මා. මැග්මා කියන්නේ ලාවා වලට. අර ගිනි කඳු වල තියෙන එතන මේවා අධික ලෙස තාපයේ මොකද රත් වෙලා තියෙන්නේ. මේ නිසා මේවැන් පිට කරනවා මොකනද? විශාල තාප ප්‍රමාණයක්. තේරුණා? මොනවද පිට කරන්නේ? විශාල තාප ප්‍රමාණයක් පිට කරන. ඇයිද? එහෙම නැත්නම් විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා පොළව යට තියෙන. එහෙමත් නැත්නම් සූර්යාගෙන් ලැබෙන සූර්ය තාපය පොළව ඇතුළට ගෙහිලා කොහොම හරි බෝඩ් එක බලන්න පුතේ වෙනවට කරන්න එපා. වෙන කිසිම පෑනක් අතින් අල්ලන්න එපා. ගෙදර ඉන්න දරුවොත් එහෙම. ඒතර මේ පොළව අභ්‍යන්තරයේ තාපයක් තියෙනවා. පැහැදිලි. අපි කරේ බටයකින් මෙයාට යවුවා පුතේ ජලය. මොනවාද යවුවේ? ජලය. මොන ජලයේද යවුවේ? සිසිල් ජලය. සිසිල් ජලයේ යවුවා. සිසිල් ජලයේ යවනකොට මේ ජල මට්ටම් මේ විදියට ජලයේ මෙතනට එනකොටම ඒවා මොන බවට පත් වෙනවද? වාෂ්ප බවට පත් වෙනවා. හුමාලය බවට පත් වුණා. අයියේ අර තාපය නිසා. දැන් පුතාලා රත් වෙච්ච තාච්චියකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? චුරුස් ගාලා වතුර ටික නැති වෙනවා. ඒ වතුර වලට මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. දැකලා තියෙනවද? ඒ වගේ මේ පොළව රත් වෙලා තියෙන. එතන මෙතනට වතුර වැටිච්ච ගමන් වතුර වාෂ්ප බවට පත් වෙනවා.
ඒ වාෂ්ප ටික නැවත එළියට අර ගන්න පුතේ. වාෂ්ප ටික නැවත හුමාලයේ විදියට එළියට අර. එතකොට මේ එළියට එන්නේ මොනවද? හුමාලය. මොනවද එළියට එන්නේ? හුමාලය. මෙන්න මෙතනට දැන් තියෙනවා තල බඹරයක්. එතකොට අර හුමාලේන වේගෙන් තල බඹරේ කරකැවෙනවා. ඒක සම්බන්ධ කරලා තියෙනවා ඩයිනමෝකට. ඒකෙන් විදුලිය නිපදවනවා. දැන් තේරුණාද කරන්නද? දැන් කවුද මෙතන කරකවන්නේ තල බඹරය? හුමාලේ. හුමාලේ. ඒකට සම්බන්ධ කරලා තියෙනවා ඩයිනමෝක්. ඒතර මේ හුමාලේ හදන්නේ කවුද? භූතාපය. මේකට කියන්නේ නම මොකද්ද? භූතාපය. පොළව යට තියෙන තාපය. දැන් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් පෙන්නන සමහර තැන්වල පොළවෙන් දුම් වගේ හුමාලේ පිට වෙනවා. සමහර තැන්වල වතුර නටනවා. සමහර තැන්වල වතුර රත් වෙලා උඩ ගහනවා. අපේ ලංකාවේ භූතාපය හොඳටම නැහැ. නමුත් අපේ අර උණුදිය උල්පත් කියලා පුතාල අහලා තියෙනවද? උණු වතුර වගේ තියෙන ලින් තියෙනවා. නැත්නම් උණුදිය ලික්. ඒවායේ පොඩි මොකද්ද? උණු ගතියක් තියෙනවා. එහෙම වෙන්නේ ඒ යට තියෙන භූතාපය නිසා. ලොකු තාපයක් නෑ අපේ රටේ. සමහර ප්‍රදේශවල මේ භූතාපයෙන් අපේ රටේ ජලය රත් කරනවා. ඒකට තමයි අපි කියන්නේ උණුදිය උල්පත් නැත්තම් ලින්ක් කියලා. තේරුණා? සමහර රටවල එහෙම නෙමෙයි මේක ගොඩාක් හොඳට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ රටවල වල මේ ක්‍රමය මගින් විදුලිය නිපදවන්න පුළුවන්. මේකට කියන්නේ භූතාපය කියලා. කටවල ආයි කියන්නේ කොහමද භූතාපයෙන් විදුලිය නිපදවන්නේ පුතේ? සිසිල් ජලය පොළව ඇතුළට යවලා මාලය බවට පත් කළා. තලබම්බර කරකවලා ඩයිනමෝ කරකවලා විදුලිය නිපදවන. කොහොමද විදුලිය නිපදවන්නේ? ඉන්නේ කොහොමද? ඩයිනමෝ තලබම්බරේ මුරින් කරකැවෙලා ඊට පස්සේ ඩයිනමෝව කරකැවෙන්න. පැහැදිලි? බලමු. ලියමුද එහෙනම් අපි භූතාපය ගැන. පෘථිවි අභ්‍යන්තරයේ ඇති උණුසුම ප්‍රයෝජනයට ලබාගත හැකි ශක්තිය භූතාපය ලෙස හඳුන්වයි. භූතාපය ලෙස හඳුන්වයි. අරබිද භූතාපය ඇතිවීමට බලපාන කරුණු
Butape ativimata balapana karolibuteka polavayate unusumu magma magin. Polavayate unusumu manadhutiyada pike magma manadhikyan magma. Magma kyanera lodhiyava. Deviniyaka surya tapen nisa polava tadin. Ratvima Ibadah. Tadi yang naik. මේ බලන්න පුතේ භූතාපේ අවස්ථා පුතාලට පේනවා ඇති මේ පේනනේ වතුර නටනවා පැටනොත් පේනවද හරි ඒ හුමාලයේ පිටවේ අපිට පුළුවන් මේවැයෙන් විදුලිය නිපදවන්න පුතේ. විදුලි බලාගාරා තේ රටවල වල පිටවල තියෙන ලොකු තාපයක් එනවා පේනවනේ. අර බා උඩට ගහන. දැක. Pada ini viduli balaga, pernah ni? Ya unujale minisunana. Ya make wenye bete sisir jale kepet king aragya nama kita keran. Umale bawa te patcil lah. Eke awan awak kohed? Thalabamre.
turbine එකට යවනවා. Turbine එකෙන් generator එක කරකවනවා. ඒ කියන්නේ dynamo කරකවනවා. එමගින් මොනවද නිපදෙන්නේ පුතේ? විදුලිය නිපදවෙයි. විදුලිය නිපදවෙයි. ඉතින් මේ වගේ භාවිතා කරන ක්‍රම කීපයක් තියෙනවා. මේ දිනේ විදුලි බලාගාරයක ඇතුළ පේන විදිය පුතේ. ඒ නතර හුමාලෙන් තලබම්බරි කාරක් වෙනවා. ඒ උණුසුම් තාපයෙන් හුමාලය හදාගෙන හුමාලය මොකද කරකවන්නේ? තලබම්බරි කරකවන. තලබම්බරෙන් ඩයිනමෝ කරකවන. අර පිටිපස්සේ තියෙන ඩයිනමෝ පේනවනේ. එමගින් විදුලිය නිපත. පැහැදිලිද? පරිසර දූෂණයක් මෙතෙන්දිත් වෙන්නේ නැහැ නේ පුතේ. ඇයි? ඉන්ධන දහනයක් කරන්නේ. අර කැවෙන එක විතරයි. එතකොට මේ හුමාලයේම නැවත සිසිල් කරලා පුතේ අරගන්න. හුමාලයේම නැවත සිසිල් කරලා අපි අරගන්න. එමු.
විවදපතනමා විස්තර කරනවා භූතාපයෙන් විදුලිය නිපදවා ගැනීම භූතාපය ඇති ස්ථානයකට හරි භූතාපය ඇති ස්ථානයකට පොළව තුළට බටයක් යවා සිසිල් ජලය පහළට යවයි. එම සිසිල් ජලය හුමාලය බවට පත්වී තවත් බටයකින් පිටතට ලබා ගනී. එම හුමාලයෙන් තලබඹර කරකවා ඩයිනමෝව මගින් විදුලිය නිපදවයි. ඒවද පුතේ කොහ ඉවරනේ අරිමිතේ
කොටස් නම් කරමු තලබම්බරය ඩයිනමෝව විදුලිය තලබම්බරයට කියන තව නමක් කාටද මතක කෝ ටර්බයින් ඩයිනමෝට කියන තව නමක් කාටද මතක නෑ නෑ ටර්බයින් කියන්නේ තලබම්බරය විදුලි ජනකය පුතේ ජනනය කියන්නේ උපදවනවා පාඩම් කරන්න ඕන හොඳට ගෙදෙද්දි පාඩම් කරන්න ටික ටික ඕව පනෝට් එක අරගෙන පුතේ ගමට මෙහෙන්න කෑ ගහ උගන්න උගන්න පාඩම් කරන්න බෝඩ් එකක ලීදී අර ගමේ මිනිස්සු දැනගන්න ඔයා පාඩම් කරන්න නම් කරගන්න හුමාලය සිසිල් ජලය භූතාපය අරිපුතේ නම් කරාද දැන් භූතාපේ වාසි සහ අවාසි ගැන කතා කරා. වාසි තමයි සංගවුණු ශක්තියකින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්.
සංගවුණු ශක්තියකින් ප්‍රයෝජන ගැනීම භූතාපේ අවාසි තමයි අහිතකර වායු වර්ග පිටතට පැමිණීම දෙවැනි එක සෑම රටකම භූතාපේ නොතිබීම ඔතේ අහිතකර වායු වර්ග කියන්නේ විනාඩියක් කාගෙන පුතාලා දැන් අහලා තිනා දැන් ওই ලිං එහෙම හාරනකොට මිනිසු ලිඳ ඇතුලේ මැරෙනවා වායු ආග්‍රහණය කළ ඒ කියන්නේ ගොඩාක් ගැඹුරු ලිං වල හාරගෙන හාරගෙන යනකොට සමාලලට විෂ වායු එනවා ලිං පතුලට ඒතර ඒවා මේ මිනිස්සු ශ්වසනය කළා මැරෙන්න පුළුවන් කලන්තය දාලා වැටෙන්න පුළුවන් ඒ වගේ අපි මේ බට දැන් කොහෙටද යවන්නේ පොළව යටට එතකොට අපිට සමාලලට විෂ වායු වගේ දේවල් මේවත් එක්ක එළියට එන්න පුළුවන්. පැහැදිලි? දෙවෙනි එක සෑම රටකම භූතාපේ නොතිබීම. දැන් අපිට බෑ. පුතාලා ඇහුවත් දන්නේ නැහැ ඊයේ ප්‍රවෘත්ති වලට කියන ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් හදන්න යනවා කියලා. පොඩි එකක්. ඔබලා අහපුවා? ඇහුණා. හරි. තාම නැහැ. එහෙම හදන්න අදහසක් තියෙනවා. ඒතර අපි හිතුවේ අපේ රටේ හදන්න අමාරුයි කියලා. නමුත් ඒගොල්ලෝ කියලා තියෙනවා පොඩි ඒවා හදන්න පුළුවන්. හරි ඊළඟට අපි එතන යටින් තියෙන ශ්‍රී ලංකාවේ පිහිටි උණුදිය උල්පත් කියන්නේ මොනවද? භූතාපේ නිසා ඇතිවන තත්ත්වයක් නේ පුතේ. මොනවා නිසා ඇතිවන තත්ත්වයක්ද?
භූතාපය නිසා ඇතිවන තත්ත්ව. අපේ රටේ භූතාපය ගොඩක් නෑ. ජලයේ යන්තම් රත් කරන්න තමයි ප්‍රමාණවත් වෙන්නේ. ඒ වගේම ඒවා තියෙන්නේ සමහර ප්‍රදේශවල විතර. දැන් අපි එන්නේ අලුත් ශක්තියකට. ඒ තමයි න්‍යාස්තික ශක්තිය. අර පිට හොඳට අහ. දැන් මම පුතාලට කිව්වා ඔන්න දැන් අපේ රටේ න්‍යාස්තික ශක්තිය ගැන කතා කරනවා. අපි මුලින් ඉඳන් හිටියේ දූපතක් නිසා මිනිස්සු ගොඩාක් ඉන්න නිසා න්‍යාස්තික බලාගාර හදන්න බෑ කියලා. මොකද මේ න්‍යාස්තික බලාගාර හදනකොට පුතේ එයාට ලොකු ඉඩක් ඕන මිනිස්සු නැති ජන ශූන්‍ය. එහෙනම් මේවා හුඟක් කාලවට හදන්නේ මුහුදකට කෙට්ටුව. අහගෙන ඉතරනේ. නමුත් ඊයේ කිව්වා නේද ලංකාවෙත් පුඩා එකක් හදන්න පුළුවන් කියලා අහන්නේ නොවන විදියට. ඒ නිසා මේ දවස්වල ඒක බලාගෙන යන නිසා අනාගතයේ ලංකාවෙත් මොන න්‍යාස්තික බලාගාරයක් බිහි වෙන්න පුළුවන්ද? මොන විදුලි බලාගාරයක් බිහි වෙන්න පුළුවන්ද? න්‍යාස්තික විදුලි බලාගාරයක් බිහි වෙන්න පුළුවන්. පුතේ අහගෙන ඉන්න වටපිට බලන්න එපා. එතන මේ න්‍යාස්තික ශක්තිය කියන්නේ පුතේ ලොකු ශක්තියක් නිපදවන අවස්ථාවක්. මෙහෙම ශක්තිය නිපදවන එක තැනක් තමයි සූර්යයා තුළ. දැන් සූර්යාගේ රශ්මිය පුතේ පෘථිවියේ අපිටත් දැනෙනවනේ මේ තාපය. අපිටත් එයාගේ තාපය එනවනේ. එතකොට සූර්යයා ඉන්නේ ගොඩාක් ඈතනේ. එච්චර දුරට රශ්මියේ තාපය එන්න නම් මෙයා ගොඩාක් තාපය තියෙන්න බෑ නේද? අපිට සූර්යයා ළඟට කෙට්ටු වෙන්න බැරි ඒකයි. එතකොට එයා තුළ මේ අධික තාපයක් නිපද වෙන්නේ එයා තුළ සිදුවෙනව මොනවාද? න්‍යාස්තික ප්‍රතික්‍රියා. මොනවාද සිදුවෙන්නේ? න්‍යාස්තික ප්‍රතික්‍රියා. අපේ තියෙන පුතේ පරමාණු කියලා ඉතා කුඩා ඇහැට නොපෙනෙන අංශු. මේ අංශු වල ඇතුලේ සිදුවන ප්‍රතික්‍රියා මගින් පුළුවන් අපිට න්‍යාස්තික ශක්තිය නිපදවන්න. තේරුණා? මොන ශක්තිය නිපදවන්නද? න්‍යාස්තික ශක්තිය නිපදවන්න. මොනවා වමගින්ද? පරමාණු මගින්. ඉතින් මේකට කියන්නේ අපි න්‍යාස්තික ශක්තිය කියලා. දැන් අපි කරන්නේ මෙහෙමයි පුතේ. අපි ප්‍රතික්‍රියා කරලා හරිද? ප්‍රතික්‍රියා කරලා අර න්‍යාස්තික නැත්නම් මේවට කියන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය මගින්. මොන මූලද්‍රව්‍යද? විකිරණශීලී මූලද්‍රව්‍ය. ඒවා ප්‍රතික්‍රියා කරලා න්‍යාස්තික ශක්තිය හදාගන්න. ඒ න්‍යාස්තික ශක්තියෙන් පුතේ ගොඩාක් තාපේ නිපද වෙනවා. තේරුණාද? ඒ තාපයෙන් අපිට පුළුවන් හුමා ජලය රත් කරලා මොනව නිපදවා ගන්නද? හුමාලයේ නිපදවා ගන්න පුළුවන්. මොනවා නිපදවා ගන්න පුළුවන්ද? හුමාලයේ නිපදවන්න පුළුවන්. තරොන්න හුමාලයේ හැදෙන. දැන් ඔයගොල්ලෝ දැක්කනේ භූතාපයේදී හුමාලයේ නිපදෙවෙ මොකෙන්ද? භූතාපේ. දැන් මෙතන න්‍යාස්තික බලාගාරයේදී හුමාලයේ නිපදවන්නේ න්‍යාස්තික ශක්තිය. ඔයගලන්ට මතකද නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය? ඒකෙදී කොහොමද ජලය රත් කරේ? ගල්ලංගුරු දහනය කරලා. පැහැදිලිද? එතකොට මෙතෙන්දී අපි ජලය රත් කරන්නේ න්‍යාස්තික ශක්තිය යොදාගෙන. එච්චරයි වෙනස. එතන මේ න්‍යාස්තික ශක්තියෙන් පුළුවන් ජලය රත් කරලා හුමාලය හදාගෙන එතනට සවි කරන මොකද්ද? මොකද්ද සවි කරන්නේ? මේ වේගයෙන් පිට වෙන තැනට තල බඹරය. ඊට පස්සේ සවි කරනවා ඩයිනමෝවා අන්න විදුලිය නිපද. තේරුණාද? එතන අලුත් කොටසකට ආවේ මොකද්ද? මේ ජලය රත් කරන්නේ න්‍යාස්තික ශක්තිය. ඒක සිදුවෙන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය. තෝරියම් යුරේනියම් වගේ විකිරණශීලී මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා අධික ශක්තියක් නිපදවන. එහෙනම් පුතේ මේකේ වැඩ කරන අයටත් මේ කිරණවල බලපෑම එන්න පුළුවන්. මොකද මේකෙදි පිට වෙනවා කිරණ. එහෙනම් ඒගොල්ලෝ වැඩ කරන්නේ වෙනමම ඇඳුම් ඇඳගෙන අර හඳේ යනවා වගේ. වෙනමම ඇඳුම් ඇඳන් තමයි වැඩ කරන්නේ. මොකද නැත්තම් මේ කිරණ ඒගොල්ලන්ගේ ඇඟවල් වලට වැදිලා ඒගොල්ලන්ට හානි වෙනවා. මේ න්‍යාස්තික බලාගාරය පිපුරුනොත් මේ පලාතේ ඉන්න මිනිස්සුන්ගේ ජාන වෙනස් වෙනවා. එතකොට අංග විකල දරුවෝ බිහි වෙනවා අනාගතේ. ඒක භයානක. පරම්පරා ගණනක් මිනිසුන්ගේ ජාන විකෘති වෙනවා. ජාන විකෘති වෙලා මොකද අංග විකල දරුවෝ බිහි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පුතේ වෙන වැඩ කරන්න එපා කිසිම දෙයක්.
අංග විකල කියන්නේ පුතේ ඒගොල්ලන්ගේ මොකද්ද බුද්ධිය නැහැ ඊට පස්සේ හිතලා වැඩක් කරන්න බෑ ඇවිද ගන්න බෑ අතපය හරියට ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ අයට අපි කියන්නේ අංග විකල අය කියලා එහෙම වෙන්නේ ඥානවල සිදුවන වෙනසක් නිසා පැහැදිලිද එතකොට මේකේ බලපෑම પરම්පරා ගණනාවක් යන ඒක නිසා තමයි මේක භයානක හැබැයි මේ ඒ වුණාට මිනිස්සු ඇයි මේකෙන් එහෙනම් ප්‍රයෝජනෙට ගන්නෙ මේකෙන් ලොකු විදුලිය නිපදවන්න පුළුවන් විදුලි බලාගාර 20ක වගේ කරන වැඩ එකකින් කරගන්න පුළුවන් ජල විදුලි බලාගාර 20ක වගේ වැඩ මේකෙන් ලොකු ශක්තියක් නිපදවා ගන්න හැකියාව තියෙන පැහැදිලි ඒ නිසා පුතේ සංවර්ධනයේ වෙච්ච දියුණු රටවල් මේක පාවිච්චි කරනවා. මේකට ලොකු මුදලක් වැය වෙනවා. නමුත් වාසිය ඊට පස්සේ අපිට ලොකු විදුලිය නිපදවා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? මේ ශක්තියට කියන්නේ නම් මොකද්ද? න්‍යාස්තික ශක්තිය. රටවලන් න්‍යාස්තික ශක්තිය. මොනද හෙටේ ඉඳන් පුතාලට පත්තරවලේම ලිපියයි. කොහොමද මේ න්‍යාස්තික බලාගාරයක් කියන්නේ මොකද්ද කියලා ඉතින් ලංකාවෙත් පටන් ගන්න යනවා කියවා මිනිස්සු. හොයනවනේ වගේ. නේද? ප්‍රවෘත්ති වලට එම විස්තර දේව බලන්න මොකද්ද මේ කියන්නේ කියලා බලමු න්‍යාස්තික ශක්තිය තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් විකිරණශීලී පරමාණු වලින් ලබා ගන්නා ශක්තිය න්‍යාස්තික ශක්තිය යනුවෙන් හඳුන්වයි. තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් විකිරණශීලී පරමාණු වලින් ලබා ගන්නා ශක්තිය න්‍යාස්තික ශක්තිය යනුවෙන් හඳුන්වයි. සූර්යා ශක්තිය නිපදවන්නේ පරමාණු නමින් හැඳින්වෙන ඉතා කුඩා අංශු වල සිදුවන ක්‍රියාවලියක් මගිනි. හයිලයිට් කරන්න පරමාණු. ඔයාලට අලුත් වචන. එය න්‍යාස්තික ශක්තියයි. න්‍යාස්තික ශක්තිය මගින් විශාල ශක්තියක් නිපදවා ගත හැක. එම ශක්තිය මගින් විවිධ ප්‍රයෝජන ලබා ගනි. හරි පුතේ. හයිලයිට් කරගත්තද පරමාණුව කියන්නේ? න්‍යාස්තික ශක්තියෙන් ලබා ගන්නා ප්‍රයෝජන එක විදුලිය නිපදවා ගැනීම මේදී තාපය ලෙස පිටවන න්‍යාස්තික ශක්තියෙන් හුමාලය නිපදවනු ලබයි. හුමාලය මගින් තලබඹර කරකවා විදුලිය නිපදවයි.
විදුලිය නිපදවා ගැනීම මේදී තාපය ලෙස පිටවන න්‍යෂ්ටික ශක්තියෙන් හුමාලය නිපදවනු ලබයි. හුමාලය නිපදවා තලබඹර කරකවා විදුලිය නිපදවයි. මේ තියෙන්නේ පුතේ න්‍යෂ්ටික බලාගාරයක් වෙනවා. ඒකේ වටේම මිනිස්සු නැහැ පේනවනේ. ගෙවල් දොරවල් නැහැ. එතකොට මේකේ විවිධ කොටස් තියෙනවා. සිසිලනය කරන කුටීරයක් වෙනවා. ලොකු කුළුණක් වගේ පේන්නේ සිසිලන කුළුණ. ප්‍රතික්‍රියා සිදුවෙන තැනක් තියෙනවා. ඒ වගේම ඩයිනමෝ තලබඹර කරකැවෙන තැනත් මේ තමයි ප්‍රතික්‍රියා කුටීරය. ඒක ඇතුලේ තමයි අර විකිරණශීලී මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා තාපේ නිපදවන. මේ තියෙන්නේ සිසිලන කුළුණ. ඒකෙන් තමයි ජලය නැවත සිසිල් කරලා ජලය බවට පත් කරන්නේ හුමාලය ටික. එකම දේ තමයි කරකවන්නේ. දැන් වෙන්නේ පුතේ මේ වගේ ප්‍රතික්‍රියා කරලා අර ජලය රත් කරනවා. පේනවද? විකිරණශීලී මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා මොකද කරන්නේ? ජලය රත් කරලා ඔය පිට වෙන්නේ හුමාලය. ඒ හුමාලයෙන් තලබඹර කරකවන. ඔය පේනවද ඔයගලන්ට? ඔය නිල් පාටට පේන්නේ තලබඹර. රතු පාටට තියෙන්නේ ඩයිනමෝ. එතන තලබඹර කරකැවෙනකොට කවුද කරකැවෙන්නේ? ඩයිනමෝව කරකැවෙන. මේ තියෙන්නේ ඩයිනමෝ. එමගින් විදුලිය නිපදව. ඉතින් මේක දිගින් දිගටම සිදුවෙනවා. ආයි හුමාලය ටික අර සිසිලන කුටීරයට යවලා ජලය බවට පත් කරලා ආයි ගෙන්න ගන්න. දැන් මේ තියෙන්නේ පුතේ ප්‍රතික්‍රියා කරන තැන. පේනවනේ? මේ තියෙන්නේ තලබඹරයයි ඩයිනමෝවයි තියෙන තැන. මේ තමයි සිසිල් කරන තැන. පැහැදිලි. එමගින් අපිට පුළුවන් මොනා නිපදවන්නද? විදුලිය නිපදවන්න පුළුවන්. කොටස් නම් කරමු අපි. ප්‍රතික්‍රියා කුටීරය, හුමාලය, තලබඹරය, ඩයිනමෝව.
හරිද පුතේ? නම් කරා. හරි. සිසිලන කුටීරය ඩයිනමෝව තලබඹරේ හරි නේද? නියම්පතේ න්‍යාස්තික බලාගාරවල භාවිතා වන විකිරණශීලී මූලද්‍රව්‍ය එක යුරේනියම් දෙක ප්ලූටෝනියම් න්‍යාස්තික බලාගාරවල වාසී ලියඹුතේ එක යුරේනියම් දෙක ප්ලූටෝනියම් මේ තමයි පුතේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලට උදාහරණ. න්‍යාස්තික බලාගාරවල වාසි කියන්නේ විශාල ශක්තියක් නිපදවා ගන්න පුළුවන් අපිට. ඉරාලියඹුතේ න්‍යාස්තික බලාගාරවල අවාසී න්‍යාස්තික බලාගාරයක් ඉදිකිරීමට විශාල මුදලක් වැයවීම න්‍යාස්තික බලාගාරයක් ඉදිකිරීමට
දෙක න්‍යාස්තික බලාගාරයක් පිපිරි ගිය හොත් න්‍යාස්තික බලාගාරය පිපිරි ගියහොත් මිනිස් ජීවිතවලට හානි පැමිණීම පරණ ඇතුළ පුතේ විකෘති ඇතිවීම එතන ඇතිවීම කියලාද ලිවද පුතේ විකෘති ඇතිවීම කියලා ලිවද එන විකෘති ඇතිවීම කියන එක ලියන්න වරහන්න ඈ අරමිතේ පුතාල පොඩි දෙයක් අහගෙන යන අහගෙන ඉන්න විනාඩියක් අපි දැන් අලුතෙන් පුතේ අර බස්නාහිර පළාත් ප්‍රශ්න ඔක්කොම වෙන් කරලා පාඩම් අනුව ඔයගලන්ට වෙනම නිබන්ධනයක් විදියට කරවන්න හදන්නේ මාසෙට එකක් වගේ තේරුණා ඉතින් දැන් ලෑස්ති කරන් යනවා පළවෙනි වාරේ පාඩම් ටික ඒ කියන්නේ ජෛව ලෝකය සිරියයි අපාවට ඇති දෑයි ජලය ඒක තම සතියකින් විතර ඔයගලන්ට දෙන්න පුළුවන් වෙයි ඒක අපි විස්තර දාන්න ඒකට එහෙම නම් ලෑස්ති වෙන්න පාඩම් කළා ඒක වෙනම දවසක තමයි කරන්නේ මේ පන්තියට සම්බන්ධ නැහැ පැහැදිලි නේද අවශ්‍යයි ටියුට් එක අරගෙන ඒක අපි කරන්න විදියට ලෑස්ති කරනවා දැනට අනිත් පන්ති වලට අපි පටන් ගත්තා ඔයගලන්ටත් පටන් ගන්න හදන්න හරි අපි එමුණොත් අදට මෙතනින් නතර කරනවා